ආයිතුවන් දේවන් නම තරණය කළ අලුත් මුහුණු දේවන් නම තරණය කළ අලුත් මුහුණු යන වචනේ ඔබට ඇහෙනකොටම ඔබට මතක් වෙන්නේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ඔබ හරි මොකද ජනතාව විදියට ඔබේ බලාපොරොත්තු රැසක් තිබෙනවා ඔබ තුල තිබෙන ඒ බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහාමයි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී යර්ථේ ඔබේ නියෝජිතාව විදියට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයන් තෝරා පත් කරවන්නේ දීපන් නව තරණය කළ අලුත් මුහුණු මේ වැඩසටහන යටතේ අද දවසේදී සුවිශේෂී චරිතයක් සමග කතා බහ ආරම්භ කරන්නටයි මගේ මේ සූදානම. ගාල්ල දිස්ත්‍රික්කයේ පිරිබඳව සාකච්ඡා කරද්දී ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලනය පිරිබඳව සාකච්ඡා කරද්දී විවිධ පවුල් පිළිබඳව සාකච්ඡා වෙනවා. ඒ වගේම ඉන් එහාවට ගිහිල්ලා තරුණයන් සමග ගැටෙමින් බොහෝ කාලයක් තමන්ගේ කටයුතු වල නිරත වෙලා ප්‍රජාවට තමන්ගේ සක්‍රීය දායකත්වය ලබා දීමෙන් අනතුරුව දේශපාලනයට පිවිසීමෙන් ජනතාවට සේවය කරන එක් පුද්ගලයෙකු අපිට හමු වුණා. ඔහු පසුගිය මහමැතිවරණයේදී එහෙම නැත්නම් පාර්ලිමේන්තු මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ වදිමින් හිනිතුම ආසනයේ වෙනුවෙන් මලප ඡන්ද 128331ක් ලබා ගනිමින් මේ උත්තරීතර පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ඔන් එතුමන් කවුරුත් වෙයි සම්පත් අතුකෝරල මහතා අයිබෝන් ඔබතුමන්. අයිබෝන්. ඔබතුමන්ගේ මුලින්මම දැනගන්නට කැමති දැන් ඔබතුමන්ගේ ගමන් මග පිළිබඳව විශේෂණ ඔබතුමන්ගේ ළමා කාලයේ සහ පාසල් කාලයේ ගත වුණේ කොහොමද? ඒ වගේම මේ දේශපාලනය තුල පුංචිම තැනකින් ආරම්භ කළා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් පළස් බව ඊට පස්සේ මේ රට පාලනය කරන තැන ව්‍යවස්ථා දායකයට නැත්නම් මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ පිවිසීම එහෙතරම් ලිහිසි පහසු කාර්යයක් වෙන්නට වෙන්නේ නැහැ. මම ඔබතුමන්ගේ දැනගන්නට කැමති කොහොමද ඔබතුමාගේ ඒ ගමන් මග? මට ඇත්තටම මගේ මම ආරම්භ වෙන්නේ ඇත්තටම මම දහම් පාසල ඒ වගේම යෞවන සමාජයේ විශේෂයෙන්ම මගේ මම මගේ පාසල් අවධිය තුළ මම කරපු ක්‍රියාකාරකම් මේ සියල්ලම महाजन नियोजित विद्यट माव निर्माण करा हेतुना मंगिता मम पलमेन्म मगे गमे पास विद्यादर्श विद्यालय अध्यापने लबल इट पे हतक महाविद्यालय शिष्यत् विभागे समत्तेला अम्बलंगुर धर्माशोक विद्यालय टेना इतनी जी विद्या हदारण सस्पेलट इन पशु मम विद्यालय तुलत विशेषन्म विद्यालय क्रिकेट कंडाय में इवगेम मलक्रीडा कंडाय में वॉलीबॉल कंडाय में इवगेम विद्यालय कैडेट कंडाय में विद्यालय विविध समिति समागम वल सा विद्यालय विविध क्रियाकारकम वल बहुम क्रियाकारी सामाजिक विदर वेडकरा मंगिता ना मारे देशपालन देशपालन हुरुव मुलिम लेबेन्ने पासल विरोधता तेक्क विशेषम पासल वर्जन वर्जनवट मंग क्रियाकारी संबंध होना मम पंति धानमट लकुना इस्कोले विशेषम मट मतका पासले मे अटे दवसल मे अभी परीक्षा तम पासल गण अखर अपे तीच अंगे तीचार मे टी कलब कलबलकारी अति अति मम विद्यागारे सोडियम गिनल सोडियम सोडियम वलिंग सिंक वर्ट एव सविकला पुपुरबला सति गणना पंथिधान लकुना ये काले तो ये अर देशपालन एंगटे एक लभिच काले मंगिता एक मम एलियट पासलिंग सस्पेल कल मंग एलियटे हेम चारित्याक विदियट इट बस गमटाव मम पटांगण मम एक दहम पासले भूम मे क्रियाकारी सामाजिक मे मे इट बस मट विशेष तिबुना छायारूपकरणे पिलिबंद मट मगेलंग तिबुना मे फिट फोकस कैमरे का एक विशेष एक कैमरा वे फोटोगापु गुडक्केवट मगे अतिमय मे ये फोटो प्रिंट कर ला गिना दिन मल के तरह मगुल के तरह फोटो गाने पूज्यले बड़ पत्त नहीं मंग इलाट मट एक मे शब्द विकासन सवीकरण विदुली तत्म संबंध मे विदुली संबंध अपे प्रति वे अत्र गुडक दुरट विदुली बुण्ण है मल के तरह मगुलाकुन मे विदुली मे बैरटे अदगा बलबे हईकर कौर उदौटने को माव हरियट गमे होयन के बड़ पत्तना अरे इबेम नायकत्ते गमे गोडने गुडनगुन पास यौवन समाज व्यापारी पटंग यौवन समाज माव सभापति करा गमे ग्राम संघ समिति सभापति करा इट पास माव ग्राम संघन बलमंडले सभापति करा नियागम गुट्टासे पर यौवन समाज सम्मेलने सभापति करा माव इतनी माव डिस्ट्रिक्ट सम्मेलने टे हुआ
එහෙමම දහම්පාසල යවුණ සමාජය ග්‍රාම සංගම සමිති සුබසාධක සමිති ඒවත් එක්ක බැඳිච්ච අර මිනිස්සුන්ගේ පහළම ස්තරයේ ඉඳලා තමයි මේ මේ දේශපාලනේ එන්නේ. උදවා සදාංගකට වගේ මම හිතන්නේ බොහොම සුන්දර මතකයක් නේද? ඒ කියන්නේ විටක පාසල තුර බොහොම දඩප්පර ආවේගකාරී චරිතයක් ඊට පස්සේ දහම්පාසල අධ්‍යාපනයේ ලබනවා කම යවුණ සමාජයත් එක්ක කටයුතු කරනවා ඒ පියවරෙන් පියවර ඇවිල්ලා ජනතාවගේ නියෝජිතව විදියට මේ උත්තරීතර පාර්ලිමේන්තු නියෝජනය කරන රූපතුමාට වරම් ලැබෙනවා. කොහොමද මේ මැතිවරණයේ තුල ජේෂ්ඨයන් සමග ලැබුණු අත්දැකීම් නැත්නම් මැතිවරණ සටනේදී මොනවාගේ අත්දැකීම් වලටද මුහුණ දෙන්න සිටුනේ? විශේෂයෙන් මේ මනාප 128,331ක් ලබා කරනවා කියන්නේ ගාල්ල දිස්ත්‍රික්කය තුල ලිහිසි පහසු කාරණයක් නෙවෙයි. ඔබතුමන් දෙවෙනි තැනට පත් වෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කය තුල. කොහොමද මේ කාරණය සිද්ධ වෙන්නේ? මම හිතන්නේ මේ මම මේ 1997 ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් බවට පත් වෙන වෙලාවෙත් මම මනාප 3000 ගණක් කරන් නියාගම සභාවේ මන්ත්‍රීවරයෙක් විදියට තමයි මුලින්ම පත් වෙන්නේ. ඊට පස්සේ 2001 පත්තුන සභාපතිවරයාටත් වැඩියම මනාපරන් තමයි ඒ ප්‍රාදේශ සභාව විපක්ෂ නායක බවට පත් වෙනවා. ඊට පස්සේ ලංකාවේ මම හිතන්නේ ඒක තවමත් බින්දින බැරි වෙච්ච වார்த்தාවක්. ලංකාවේ වැඩිම මනාප ප්‍රතිශතය ගත්ත සභාපති වෙන්නේ මම. ඒ කියන්නේ මේ මොහොතේ නියාගම සභාවේ සමස්ත මනාප වලින් 67%ක් මම තනියම අර ගන්නවා. මනාප 13,200ක මනාප ප්‍රමාණයක් මගේ උපසභාපතිවරයා මනාප 2,100ක් වගේ ප්‍රමාණයක් ගනිද්දී මම මනාප 13,200ක වගේ ප්‍රමාණයක් කරන් 67%ක ප්‍රමාණයක් මම ගන්නෝ සමස්ත මනාප වලින් නියාගම කොට්ටාසය තුළ. ඉන් පස්සේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් විදියට 2009 මම පත් වෙනවා මනාප 42,000ක් කරන්. ඊට පස්සේ 44,000ක් අරගෙන පළාත් සභාවේ උපසභාපති වෙනවා 2014 පළාත් සභා මැතිවරණේ. ඉතින් පියවරෙන් පියවර පියවරෙන් පියවර මේ ඉස්සරහට ආපු මැතිවරණ පහකින් පස්සේ තමයි මේ 6 වෙනි මැතිවරණයට මම තරඟ කරන්නේ. ඉතින් ඒකත් එක්ක හරි මේ ආදරය කරන මිනිස්සු ගොඩාක් දිස්ත්‍රික්කයේ පුරාම ඇති වුණා මේ මැතිවරණේදී. මම හිතනවා මට ඇත්තරම මේ මැතිවරණේ මේ අඩුම වියදමකින් පාර්ලිමේන්තුව ආපු කෙනා මම. මේ අඩුම වියදමකින් මේ මේ මට ඇත්තරම මේ මේ මැතිවරණේදී මේ මැතිවරණේදී මට සියලු වියදම් කරේ මගේ යාළුවෝ. සියලු වේදම් කරේ මට වාහන එකම ඇතර මට එක වාහනයක්වත් තිබුණේ නැහැ. සියලුම වාහන දුන්නේ යාළුවෝ හිතමිතුරන්. ඒ වගේම බොහෝ දේවල් මැතිවරණය තුළ කරපු දේවල් මම මත්පැන් මගේ මැතිවරණ ව්‍යාපාරයට මම පාවිච්චි කරේ නැහැ එකම අවස්ථාවකවත්. ඒ වගේම ඔය අනිකුත් මැතිවරණ ව්‍යාපාර වල කරන ආහාර සංග්‍රහ කිරීම, පාටි දෙන ඒවා, ප්‍රිය සම්භාෂණ ඒවා කිසිවක් මගේ මැතිවරණ ව්‍යාපාරය තුළ තිබුණේ නැහැ. හැම දවසකම මට ඉර උදා වෙන්නේ අලුත් වැඩකට කියලා. හැම දවසකම. ඒ කියන්නේ මට නැවුම් වැඩක් මට ඕනේ හැම දවසකම. මම ජනතාව ළඟට යන්න නිර්මාණය කරගත්ත වැඩ ටිකක් තිබුණා. ඒ වැඩ ටික කාටවත් කොපි කරන්න බැරි අනන්‍ය වෙච්ච වැඩ ටිකක්. ඒ වගේම දැන් මට මෙහි ප්‍රශ්නයක් ඇති වුණා. දැන් අගෝස්තු මාසේ 5 වෙනිදා තමයි පාර්ලිමේන්තු මැතිවරණය තිබෙන්නේ කරුණ රිටුනි. එතකොට අගෝස්තු මාසේ 6 වෙනිදා වෙනකොට මනාප ඡන්ද ගණන් කරමින් යනවා. පුංචි බයක්වත් හිතුනේ නැත්ද මට මේ අවස්ථාව අහිමි වෙයිද නැත්නම් ඒ තරම් දැඩි විශ්වාසයක් තිබුණාද මට පාර්ලිමේන්තුවට එන හැකියාවක් ලැබෙයි කියලා? මම පාර්ලිමේන්තු මැතිවරණය පටන් ගනිද්දිම මම දැනගෙන හිටියා මනාප ඡන්ද ලක්ෂ්‍ය මං ඉක්මවයයි කියලා. ඒක දැනගෙන හිටියා මනාප ඡන්ද ලක්ෂ්‍ය ඉක්ම යන බව මට දැනුණා. ඇත්තටම දැනුණා කියලා කියන්නේ මොකද මම නියෝජනය කරන හිනිදු මාසනේ ජනාධිපතිවරණය තුළ ජනාධිපතිවරණයේදී 58,000ක් ඡන්ද අපි ගන්නවා මේ පොහොට්ටුවට අපි දෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට. මම විශ්වාස කරා වගේම හිනිදු මාසනේ වාර්තාගත ජයග්‍රහණයක් දුන්නා. හිනිදු මාසනේ තමයි ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙන්ම අපේක්ෂකයෙක් ගත්ත වැඩිම මනාප ආසනයකින් දෙන්නේ හිනිදු මාසනේ. ඒ කියන්නේ ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්ක තුනම ඔබතුමා අරගෙන බලන්න. ඒ දිස්ත්‍රික්ක තුනේම තනි අපේක්ෂකයෙකුට දීපු වැඩිම මනාප දෙන ආසනේ හිනිදු මාසනේ 41,000ක් දෙන එක ආසනයකින්. ඒ ආසනෙන් විතරක්. එතනින් 41,000ක් දෙනකොට මම ජීවත් වෙන්නේ බෙන්තරල්පිටිය ආසනේ මායිමේ. මම පහුගිය පළාත් සභාව මැතිවරණයේ බෙන්තරල්පිටිය ආසනෙන් මනාප 12,000ක් 13,000ක් අතර අරගෙන හිටියා. ඒක එතකොට අපේක්ෂකයන් 26 දෙනෙක් තරඟ කරන මේ මොහොතේත් මම මනාප 12,000ක් ගත්ත බෙන්තරල්පිටිය ආසනේ ජනතාව ඒ ආසන්නේ ඒ ජනතාවගේ දුකට සැපට මලගෙදර මගුල්ගෙදර නිතරම මගේ හිනිදු මාසනේ වගේම මම යන්නේ කෙනා. කවුරුත් එන්න කලින් බෙන්තරල්පිටිය ආසනේ මම තමයි මලගෙදර මගුල්ගෙදර මිනිස්සුත් එක්ක යන්නේ. ඒ නිසා මම දැනගෙන හිටියා මාව අතාරින්නේ නැහැ කියලා. 18,000කට වැඩි මනාප දුන්නා බෙන්තරල්පිටිය ආසනේ. ඒ වගේම තමයි බද්දගම ආසනේ කරන්දිනිය ආසනේත්. මේ මිනිස්සුන්ගේ සියලු කාරණාවලදී
මම නිතරම ඒ ජනතාවට බොහොම සමීප කෙනෙක්. ඉතින් මම සතුරු වෙන්නේ හැම ඡන්ද පෙට්ටියකම හැම පෝලිං බූත් එකකම සම්පත් අතු කරල වෙනුවෙන් අඩුතරමේ මනාප 50ක් හරි හැම ඡන්ද පෙට්ටියෙම තිබුණා. ඉතින් ඒ නිසා එහෙම එකතු වෙච්ච ඡන්ද ගොඩක් එකතුලා තමයි මේ 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 ඡන්ද ප්‍රමාණය වැටෙන්නේ. ඉතින් එක ආසනයක දෙක නෙමෙයි එක තැනක එක ගුලියක් නෙමෙයි මේක. මේ දිස්ත්‍රික්කයේ පුරාම මිනිස්සු තියපු ලොකු විශ්වාසයක් නිසා තමයි මේ මේ 124000ක් ඡන්ද හම්බෙන්නේ. පරිත්‍යාගුනේ වගේම ඔබතුමන්ට සුවිශේෂී තන්තුරක් ලැබෙන මේ අතකරේ ගාල්ල දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස කොහොමද මේ තනතුරත් එක්ක ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ සුබසිතිය වෙනුවෙන් ඔබතුමාගේ නම සැලසුවේ? ඇත්තටම ගාල්ල දිස්ත්‍රික්කය ගත්තාම මේ අපිට අපි මේ පසුගිය වසර 5ක පසුගිය රජයේ පසුගිය රජයේ තිබුණු කාලය තුළ දිස්ත්‍රික්කය ඇත්තටම ගොඩක් පස්සට ගියා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සිදු කරගෙන ආපු සංවර්ධන ක්‍රියාදාමය සහ ඒ වේගය නතර වුණා. නතර වෙලා දිස්ත්‍රික්කය ඇත්තටම ගොඩාක් පස්සට ගිහිලා තියෙන මේ වෙනකොට අපිට ඒ තිබිච්ච අඩුපාඩු ඇත්තටම හදන්න බැරි තරම් පස්සට ගියපු තැන් තියෙනවා. අපේ අපේ දිස්ත්‍රික්කය ගත්තාම මුහුදට මුහුණලා තියෙන ආසන 6ක් නะ. මුහුදට මුහුණලා අපිට අපේ දීවර කර්මාන්තයට ශක්තිමත් අභිදායකත්වයක් දෙන්න ඕනේ සහ සංචාර කර්මාන්තයට. සංචාර කර්මාන්තය අපිට මුහුද ළඟට එන සංචාරකයා රට ඇතුළට ගේන්න අපිට හොඳ සම්පතක් තියෙනවා. අපි ළඟ තියෙන්නේ සිංහරාජ වනය, කන්නලිය වනය. ඒතකොට සිංහරාජ වනය සහ අපේ දැන් මම ජීවත් වෙන නෙළුව ගත්තාම දියාලි 9ක් තියෙනවා බලන්න පුළුවන්. දියාලි 9ක් සිංහරාජේ මායිමේ. ඒතකොට මේ සංචාරක ජෛව විවිධත්වයේ පැත්තෙන් වැඩිම හොඳම තැන තියෙන්නේ මගේ ආසනේ කන්නලිය වනය. එතකොට මේ මේ සංචාර මුහුද අද්දරට එන සංචාරකයා ගම ඇතුළට ගේන්න අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒකට අපිට අපි ඒතර ඒකට අවශ්‍ය කරන ජනතාවගේ ආර්ථිකය හදන්න ඒ අයට ඒ කියන්නේ දැන් අපි නිෂ්පාදනය කරන තේ ටික සංචාරයට අලෙවි කරන්න ටී සෙන්ටර් ඊට පස්සේ කිතුල් ටික හදන කිතුල් පැණි ටික හකුරු ටික අලෙවි කරන්න ඒ මධ්‍යස්ථාන මිනිස්සුන්ට ඒ වගේ දේවල් දැන් අපි මම යෝජනා කරනවා පළවෙනි වතාවට දැන් අපිට මේ මේ කිතුල් පරිශ්‍රණ මධ්‍යස්ථානයක් අපේ හිඳුදුම කේන්ද්‍රකරණ හදන්න ඕනේ කියලා ජනාධිපතිතුමාට මම යෝජනා බාර දෙනවා. ඒ කියන්නේ කිතුල් පරිශ්‍රණ මධ්‍යස්ථානයක්. ඔය හැම එකකටම පරිශ්‍රණය කරන ආයතන තියෙනවා. මේ මම දැන් ජනාධිපතිතුමාට යෝජනාවක් හදලා තියෙනවා බාර දෙන්න. අපිට දෙන්න හිඳුදුම ආසන කිතුල් පරිශ්‍රණ මධ්‍යස්ථානයක් කියලා. කිතුල් ඇත්තම කිතුල් වලින් අපිට කරන්න බැරි දෙයක් නැහැ. ඇත්තම කිතුල් පරණ වේලිලා ගියපු කිතුල් මලේ ඉඳලා සියලු දේ ගන්නවද? කිතුල් පරණ කිතුල් ගහ පොලිෂ් කරලා ගත්තාම මේ ගෙවල් හදන ඔය සඳලුතල ළඟින මේ පඩිපෙළ වලට එහෙම හරිම ලස්සනයි. ඉතින් ඒ කිතුල් චොක්ලට් හදන්න පුළුවන්, කිතුල් හකුරු, කිතුල් පැණි මේ සියලු දේ ජනතාවට අද ඇත්තරම ආර්ථිකය නංවන්න පුළුවන් දේවල් අපි ළඟ තියෙනවා. අපි ඒව ඇත්තරම අතහැරලා දාලා තියෙන්නේ. ඉතින් අපිට මං හිතනවා මේ දේවල් අපේ දිස්ත්‍රික්කයේ ගත්තාම වතු සමාගම් වලට නිර්පරාදේ විශාල ඉඩම් ප්‍රමාණයක් අපි දීලා තියෙනවා වතු සමාගම් වලට. ඒ අය එවෙන් කිසි ප්‍රයෝජනයක් ගන්නෙ නෑ ඇත්තරම කටුපොල් වවව ඉන්න මිසක් ඒ මේ මේ රටේ ජාතික නිෂ්පාදන දායක වෙන්නේ නැහැ ඉඩම්. ඒ නිසා අපි ඒකට විධිමත් වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන ඒකට අතිගරු ජනාධිපතිතුමත් ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමත් බැසිල් රාජපක්ෂ මහත්මත් ඒකට දිස්ත්‍රික්කෙන් හොඳම ගෙනා තෝරගත්තයි කියලා මට හිතෙන්නේ. මම ඔබතුමන්ගෙන් තව එක ප්‍රශ්නයක් අහමු කරනවා කිරි පිළිතුරක් අපේක්ෂාවෙන්. දැන් චෝදනාවක් තියෙනවා දැන් සිංහරාජ ගැන සාකච්ඡා කරනවා කියන මට ඒකත් එක මතක් වුණ කාරණේ දැන් ලංකා ගම නෙළුව ලංකා ගම ප්‍රදේශයේ යම් ගැටලුවක් තිබෙනවා පරිසර පද්ධතියට හානි කරමින් සිදු කරන්නා වූ මාර්ග සම්පාදන කටයුත්තත් සම්බන්ධව පසුගිය දිනක අපි දැක්කා ඔබතුමා සහ තවත් අමාත්‍යවරු ඒ වගේම අධිකරණ ජනාධිපතිතුමා සමග සහභාගී වුණා. මේ කාරණේදී කොහොමද මේ කටයුත්ත සිද්ධ වෙන්නේ? මොකද්ද මේ චෝදනාව තියෙන පිළිතුර? ඇත්තටම පාරම්පරික අවුරුදු 70ක් 80ක් වගේ පාරම්පරික ජීවත් වෙච්ච මිනිස්සු මේ පාරම්පරික මිනිස් ජනතා ජන කොට්ටාසයක් ජීවත් වෙන පිරිසක් මේ ලංකගම සහ වාරුකන්දනේ කොළොන්තුඩු මේ ගම්මානවල. ඉතින් ඒ ඒ ඒ ඒ ඒ කොටස්වල ජීවත් වෙන ජනගහණය ගත්තාම ගාල්ල දිස්ත්‍රික්කයට අයිති පවුල් තියෙනවා පවුල් 800ක් විතර. ඒ මාදුකැට සිට ලංකගම දක්වාම ඒ ඒ පාර දෙපස ජීවත් වෙන ජනතාව. ඊට පස්සේ අපේ සීමාවෙන් එළියේ තව පවුල් 800ක් විතර ඉන්නවා මාතර දෙනියාය කොටසට අයිති පවුල්. මේ සියලුම දෙනා ඇත්තටම තේදළු කර්මාන්තය සහ පැණි හකුරු කර්මාන්තය සහ අනිකුත් තවත් වගාවන් කෘෂිකර්මයේ පැත්ත තමයි ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ජීවනෝපායයට පත් වෙලා තියෙන්නේ. ඇත්තටම අන්ත දුෂ්කර ප්‍රදේශ මේවා. ඇත්තටම මම දන්නවා දරුවන් ලැබෙන්නිටපු දවරවල දරුවන් ලැබෙන්නින් අම්මලා ඒ කියන්නේ දරුවන් ලැබෙන් ඒ ඒ ඒ දරුවන් ලැබෙන්නින් අම්මව ඒ ප්‍රදේශයේ ත්‍රිවිල් එකකින් මගදී එන ගමන් පාරේ දරුවා හම්බ වෙනවා. ඒ වගේ වෙලාවල් තියෙනවා.
ඉතින් ඇත්තටම ලෙඩෙක් ගෙනියන්න රෝහලකට ගෙනියන්න මගදී එන ගමන් ලෙඩා මගදී මිය යනවා. ඉතින් හරිම ඇත්තටම හරිම අන්ත දුෂ්කර මිනිස්සු මේ දුෂ්කර ගම්මාන ඒවා. ඉතින් ඇත්තටම මේ ගම් වලට මේ 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 යන්න මේ වාහනයක් ගමන් කළ හැකි මාර්ගයක් යම් ප්‍රමාණයක සකස් කරපු මාර්ගයක් තියෙනවා. වාහනයක් ගමන් කළ හැකි ඇත්තට මේ ඒ මාර්ගයේ ඇත්තටම පහසුකම් ඒක යම් තරමක් වැඩි දියුණු කරලා දෙන්න. ඒ මේ පාරට තව කොන්ක්‍රීට් ටිකක් දාලා කාපට් ටිකක් දාලා මේ මිනිස්සුත් ආසයි ඇත්තටම එහෙම පහසුකම් ඇති වඩපිටාවක් මේ මිනිස්සු හදා ගන්න හරි කැමතියි. ඉතින් මං හිතනවා අතිගරු ජනාධිපතිතුමා ඒ ප්‍රදේශයේ සංචාරය කරද්දී මීට කලින් ආරක්ෂක ලේකම්වරයා විදියට ඉන්න කාලේ එතුමට ඒ ප්‍රදේශයේ සංචාරය කරද්දී ජනතාව කරපු ඉල්ලීමකට තමයි මේ මාර්ගයේ කොටසක් සංවර්ධනය වුණා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මේ මේ රජය පරාජයටපත් වුණාම ඒ සංවර්ධන කටයුත්ත එහෙම නැණ හිටියා. නැවත වතාවක් මේ ජනතාව නැවත වතාවක් ඉල්ලීම් කරා අපිට මේ මේ මාර්ගයේ සංවර්ධනය කළ දෙන්න කියලා. දැන් ආරම්භ කළ තියෙන මේ සංවර්ධන කටයුත්ත අවසන් අදියරේට අවසන් අදියරේ දැන් තියෙන්නේ. මම හිතනවා අවසන් අදියරේ කියලා කියන්නේ ඇත්තටම වන රක්ෂිතය සහිත ප්‍රදේශයේ ඒ කියන්නේ මීටර 1100ක් තියෙනවා සිංහරාජ රක්ෂිතයට අයිති සිංහරාජ වනාන්තරයට අයිති ප්‍රදේශයක් හරහා යනවා ස්ථාන තුනකින් යනවා 1000 මීටර 1100 ප්‍රමාණයක් මේ මීටර 1100 ප්‍රමාණයට අබමල් රේණුවකවත් හානියක් කළ නැහැ ඒක පැහැදිලිව මම කියනවා ඒකට ඕනම තැනක ඔය මේ කියන්නේ දැන් අන්තර්ජාලය හරහා හෝ වෙනත් දෙයක් හරහා හෝ අභියෝග කරන ඕනෑම කෙනෙකුට මම ආරාධනා කරනවා එන්න මගෙත් එක්ක යන්න මම සියලුම ප්‍රවාහන පාසුකම් දෙන්නම් ඒ එන ඕනම කෙනෙකුට මම දෙන්නම් ප්‍රවාහන පාසුකම් සිංහරාජයේ එක තැනකට චුට්ටක් හරි හානි වෙලයි කියලා පෙන්නුවොතින් සිංහරාජයේ සතු සිංහරාජයේ රක්ෂිතයට අයිති එක පැලෑටියකට හානි කළා කියලා පෙන්නුවොතින් ඒක ඕනම දඬුවමක් මම විඳිනවා මන්ත්‍රීතුමනි මම අවසාන වශයෙන් දැනගන්න කැමති දැන් ඔබතුමා ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ නියෝජිතෙක් ඒ වගේම ඔබේ සේවය ගාල්ල දිස්ත්‍රික්ක විතරක් සීමා වෙන්නේ නැහැ දැන් ඔබ දේශපාලනයේ ජාතික තලයේ දේශපාලනයේ නිරතවන්නේ යම් කිසි තැනැත්තෙකුට ඔබතුමාම සම්බන්ධ වෙලා යම් කිසි උදව්වක් උපකාරයක් කියලාට වෙන්න පුළුවන් එහෙම නැත්නම් යම් කිසි අවශ්‍යතාවයක් සඳහා ඔබතුමාම හමු වීමට ඇති ප්‍රවේශ මාර්ග කොහොමද ඔව් මම ඇත්තරම මේ නිතරම හමු වෙන්න පහසුම කෙනෙක් මම දිස්ත්‍රික්කයේ නිතරම ජනතාවත් එක්කමයි ඉන්නේ. ඉතින් විශේෂයෙන්ම මාව හමු වෙනව නම් හමු වෙන්න කාර්යාල දිනයන් තුල හමු වෙනව නම් මම ඉන්නවා. නිවසේ මම සෙනසුරාදා මහජන හමුවීම කරනවා සෙනසුරාදා දිනේ මම රැඳිලා ඉන්නවා. ඒ වගේම ඉරිදා මම නෙළුව ප්‍රාදේශීය සභාව තුල මම මගේ කාර්යාලයේ දිනේ මම පවත්වනවා. ඊට පස්සේ සඳ දවසම මම ඉන්නවා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉන්නවා ජනතාවගේ ප්‍රශ්න විසඳන්න මම සඳ දවස්වල ඉන්නවා. ඉතින් අතරම මේ දිනයන් විශාල සෙනග මේ මේ පසුගිය මේ සති දෙක තුනක් ලොකු සෙනගක් සහභාගී වෙනවා ඉතින්. ඒතරම එයාගේ ප්‍රශ්න ගැටළු වලට මම විසඳුම් හොයන්න ලොකු මහන්සියක් මම ගන්නවා මේ ටිකේ. ඉතින් අනිත් එක තමයි මම නිතරම ජනතාවත් එක්කම ජීවත් වෙන කෙනෙක් නිසා ජනතාව මම නිතරම ඊටාම පහසුවෙන් මම සොයා ගන්න පුළුවන්. මම දුරකථනය නිතරම විවෘතයි. දුරකථනය මගේ දුරකථන අංකය සඳහන් කරලා 076 680 5 2 3 මගේ දුරකථන අංකය. ඒතර ඒ දුරකථන අංකය නිතරම විවෘතයි. හදිසියක් ඕන වෙලාවක කතා කරන්න පුළුවන් ඔබට අවශ්‍යතාවයක් වුණොත්. ඒ වගේම මං හිතලා දිස්ත්‍රික්කයේ මේ වැඩිපුරම ජනතාව අතරේ තියෙන දුරකථන අංකයේ අංක වෙලා තින්නේ ওই දුරකථන අංකය. ඉතින් මං හිතනවා මේ දුරකථන අංකයට නිතර ජනතාව කතා කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ 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 රාජකාරී කාරණාවට විතරක් නෙමෙයි අර යාළුකම වැඩි නිසා සමහරක් වෙලාවට පොඩි ඒ යාළු එකතු වෙච්ච වෙලාවටත් ওই දුරකථනයේට කතා කරන්න ලැබෙනවා හැමතුම් ලැබෙනවා. ඉතින් ඒ නිසා ලැබෙන හැමතුම් ප්‍රමාණය ඉතාම විශාලයි. මම හිතනවා ඒවට බොහොම ඉවසීමෙන් සහ ඒ වගේම බොහොම සංයමයෙන් ඒ හැම කෙනෙක්ම සතුටු වෙන විදිහට මම ප්‍රතිචාර දක්වන්න පුළුවන් තරම් උත්සාහ ගන්නවා. කොයිතරම් මොනතරම් පීඩනයක හිටියත්. ඉතින් මම හිතනවා ඒක මගේ යුතුකම කියලා. දීවන්නව තරණය කළ අලුත් මුහුණු වැඩසටහන. අද දවසේදී මේ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැමිණියේ ගාල්ල දිස්ත්‍රික් කරු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකොරළ මහතා. කරු මන්ත්‍රීතුමනි ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. යළිත් දවසක හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගෙන යන්නට අවසර දීවන්නව තරණය කළ අලුත් මුහුණු වැඩසටහනට ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.